नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से अविद्या पच्चया संखारा संखार पच्चया विज्ञानं विज्ञान पच्चया नाम रूपं नाम रूप पच्चया सलायतनं ती। सद्धर्म लाभी वासनावंत सत्पुरुष पिंगवतुनि अद अदि वप पोय दवसाए मे पोय पिलिबंदवे मम पहदिली किरीमक मे मोहते सिद्ध करने ने एक कालय मे धर्म देशनाव त यमु करंत मागे अभिलाषे पिंगवतुनि शांतिनायक बुद्धरजानन वहांसे महाकरुणाविंग देशनाकरपो पटिच्च समुपादे पिलिबंदवे एक गाता पाठ कीपयक असुरेन दहम कारणा टिकक मेत्तंट मगे बुद्धियट अवबोध विन अयुरिं देशना करन्नै सुदानम मे देशनाव पिंगवत ओब हेम दिनाम स्वपत मनसकिं एकाग्रतावे अतिकरगिन श्रवणय करन वन्नाम तमंगे जीविते मिलव सनसीम पिनिसत परलव सनसीम पिनिसत लोकोत्तर वसें सनसीम लंगा करगन्न आकारयट मे धर्मय ओब हेम दिनाटम जीवितेट लोको औषधयक् करगन्ट पुलुवा एनिसा बोहोम हुंदट मम मे धर्मय श्रवणय करनवा कियन सित अति करगत्तोत् देशना करन मे भिक्षुवटत् आनिसंस लभिनवा धर्मय श्रवणय करन ओब हेम दिनाटमत् एके आनिसंस निलागन्ट पुलुवा मम मातृकावट गत्त एक पाठयक् तमाय अविद्याव पिंगवतुनी
මේ භික්ෂුව ඇතුළු ඔබ හැම දෙනාමත් මේ අවිද්‍යාව කියන ඕගෙට අහු වෙලා සංසාරේ අනාදිමත් කාලයක් ඉපදෙමින් මැරෙමින් ගමන් කරමින් එන එක්තරා නැවතුම් පොලක තමයි මේ සිටින්නේ ඉපදෙනවා මැරෙනවා නැවතත් උපදිනවා කොහොමද මිනිස්සු වෙලාමද පින්වතුනි මිනිස්සු වෙලා උපදින්නේ පින්වතුනි බොහෝ කුසල් කරපු පිරිස් දැන් ඔබ හැමදිනාමත් හරිම භාග්‍යවන්තයි ඒ පැත්තෙන් දුර්ලභංච manussත්තං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ නිසායි මනුස්ස ආත්මයක් ලබලා උප්පත්තිය ලැබුවා වගේම පංචේන්ද්‍රියන් අපට හොඳට පිහිටලා තියෙනවා අංග විකල භාවයෙන් තොරයි මන්ද බුද්ධික භාවයෙන් තොරයි ඒ පැත්තෙන් බලනකොටත් අපි භාග්‍යවන්තයි දැන් මේ භාග්‍යවන්තකම අපි ආධාර කරගෙන සංසාරේ කෙටි කරන මාමුද තෝරගන්නවද එහෙමත් නැත්නම් මේ විදිහටම සංසාරේ සැරිසරනවද කියන තීරණය කා සතුවද තියෙන්නේ තමන් සතුවයි තමා හිසට තම අතමයි සබනැල්ල ඒ නිසා තමන්ගේ ගැලවීම තියෙන්නේ තමන් ළඟයි ගැලවෙන මාවත මේ ප්‍රතිපදාව තුලින් බුදුහාමුදුරෝ මහා කරුණාවෙන් දේශනා කළා අවිද්‍යාව කියලා කියන්නේ පින්වතුනි මුලාව එහෙමත් නැත්නම් අසත්පුරුෂ සංසේවනේ මේ අසත්පුරුෂ සංසේවනය නිසා මේ භික්ෂුව ඇතුළු ඔබ හැම දෙනාමත් අසද්ධාව මුල් කරගෙන කටයුතු කළා අයෝනිසෝ මනසිකාරින් කටයුතු කළා ඒ වගේම තමයි පින්වතුනි ඉන්ද්‍රය අසංවර වෙන ආකාරයට කටයුතු කළා මේ ඉන්ද්‍රය අසංවර කරගෙන ත්‍රිවිධ දුෂ්චරිතයේ යෙදුණා ඒ ත්‍රිවිධ දුෂ්චරිතයේ යෙදුණු නිසා අධර්ම රාගයට යොමු වුණා දැන් බලන්න ඕන ඔබ හැම දිනමත් මං කොතනද ඉන්නේ මං කොච්චර දුරට
සමාදන් වෙන අඩුමතරමෙන් පංචශීල ශික්ෂාපද පහවත් ආරක්ෂා කරනවද ඒ සියලු දේවල් දන්නේ තම තමන් පමණයි පින්වතුනි එනිසා සංසාර ගමන හරිම බයයි පින්වතුනි සංසාර බය දකින්න දකින්න තමයි හිස්ස ගිනි ගත්ත කෙනෙක් සිසිල් ජල දහරාවක් සොයන්නාසේ මේ මග ඔස්සේ මේ මාවත සුද්ධ කරගෙන යන්න උත්සාහයක් ගන්න ඒකට බුදුහාමුදුරුව දේශනා කරනවා කෙලස් තවන්න වීර්ය කියලා. ඉතින් දැන් අපි කල්පනා කරන්න කොහොමද අපි මුලා වුනේ? අවිද්‍යාව නිසා අපි මුලා වුණා. එතනින් මොකද්ද සකස් කරේ? ලෝභයයි ද්වේෂයයි සකස් කළා. මේ මෝහය නිසා. දැන් අපි මේ පැත්ත පිළිබඳව පොඩි විමර්ශනයක් කරමු. අපිට මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නුමුලාව පිළිවෙත් පුරන ප්‍රතිපදාවක්. නමුත් අපට ඒ අවබෝධය ලබා ගන්න අපට පුණ්‍ය ශක්තිය තිබුණ නැහැ. අකුසලේ බල වැඩි. මොකක්ද අකුසලේ? ඇහැට රූප ගැටෙනවා. ඇහැට රූප ගැටුනහම මොකද වෙන්නේ? චක්කු විඥානේ සකස් වෙනවා. ඒ සකස් වෙන්නේ කුමක් නිසාද? අර මස්සසින් බලන ක්‍රමය නිසා. මොකද අපි මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන මම මගේ ආත්මය කියලා මමත්වයේ තුලින් මුලා වෙලා නිට්ටයයි සුඛයි ආත්මයි කියලා මේ ඔස්සේ සැප හොයන්න උත්සාහයක් ගත්තා. සැපයි සැපයි කියලා අපි මොකද්ද මතු කරගත්තේ? දුක්ඛමයි. මෙන්ද මුලාව. අන්න ඒක නිසා මමත්වයේ තුලින් කනට ශබ්දය ඇහෙනකොට සෝත විඥානෙ සකස් වෙනවා. නාසයට ගන්ධය ආග්‍රහණය වෙනකොට ගාන විඥානෙ සකස් වෙනවා. දිවට රස දැනෙනකොට දිවහා විඥානෙ සකස් වෙනවා. කයට පහස දැනෙනකොට කාය විඥානෙ සකස් කළා. මනසට චෛතසික ධර්මයන් හරහා මනෝවිඥානෙ සකස් කළා.
දැන් බලන්න මේ නිසා අපි අතීතේ මේ දේශ දුකලා වර්තමානයේ මේ සිදු කරන්නට අර නিত্য සුඛාත්ම කියන මසස තුලින් උත්සාහ ගන්නවා අනාගතේ මේකම මේ සැපම මේ తాවකාලික සැපය සදාකාලිකයි කියලා මේ ඔස්සේම මේ මැත්තෙම අපි දුවන්නම් වාලි දුවන ගමනක් දිව්වා දැන් බලන්න අතීත වර්තමාන අනාගත මේ නිසා අපි සංසාරේන කොටත් අර පුරුද්දට අනුව මේ වගේ ඒ පුරුද්ද තමයි ඉස්සරහට තල්ලු කරමින් ආවේකට සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ සක්කාය දිට්ටි කියලා. සක්කාය කියලා කියන්නේ අතීතේ කරපු කුසල් හෝ අකුසල්. දිට්ටි කියන්නේ ඒ සක්කාය කයට සාපේක්ෂව සුවකයෙන් සිදු කරන කුසල් හෝ අකුසල් දැන් බලන්න මේ ඉන්ද්‍රියන් හරහා චක්කු ඉන්ද්‍රිය හරහා සෝත ඉන්ද්‍රිය හරහා ගාන ඉන්ද්‍රිය හරහා දිව්වා ඉන්ද්‍රිය හරහා කාය ඉන්ද්‍රිය හරහා මේ මනස හරහා අපි විඥාන සකස් කළා 18ක් අතීතේ වර්තමානයේ අනාගතේ සුවකයෙන් 54ක් සිදු කළා සංසාරෙත් මේ වගේම අතීත වර්තමාන අනාගත මේ 54 සිදු කළා මෙන්න මේ 108කට අපි බැඳිලායි ඉන්නේ පින්වතුනි මේ බන්ධනය නැවත නැවතත් සිදු කරමින් මේ ඕගයට අසු වෙමින් යනවද කියලා තීරණය කා සතුවද තියෙන්නේ තමන් සතුවයි තියෙන්නේ පින්වතුනි ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි මේ පංච ඉන්ද්‍රියන් හරහා අපි අර නিত্য සුඛ ආත්ම කියන මසස තුලින් අපි කොහොමද ගොදුරුනේ කියලා තවත් ගැඹුරෙන් විස්තර කළා කොහොමද ඇහැට රූප චක්කු විඥානේ සකස් කළා චංකු සම්පස්සේ ඊළඟට චක්කු සම්පස්ස ජා වේදනා ඊළඟට රූප සංඥා රූප සංචේතන තණ්හා විතක්ක විචාර බලන්න පින්වතුනි ඇසපිල්ලං ගහන සෙනිය තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තිත්තක්ෂණ 17කටත් වඩා වේගෙන් මේක ක්‍රියාත්මක වෙනවා සිතවිලි එච්චරටම වේගයි අන්න බලන්න ඇසපිල්ලං ගහන සෙනිය තුල චිත්තක්ෂණ 17කටත් වඩා වේගින් ක්‍රියාත්මක වෙනවා කියන්නේ බලන්න කොච්චර ප්‍රබලද කියලා මේ සිත සිතේ වේගය
තාම මේ නවීන විද්‍යාවට හොයා ගන්න බැරි වුණා පින්වතුනි අනිත් නිර්මාණය කළපු මේ සියලුම භෞතික දේවල් ග්‍රහලෝක තරණය කරන්න ඒ යොදාගත් සියලු ඒ තාක්ෂණික මෙවලන් වල වේගය මනින්න පුළුවන් ඒව නිර්මාණය කළේ කවුද මේ මිනිස්සයා කියන සත්වයා මේ තමන්ගේ බුද්ධිය තුලින් නාමකය ආධාර කරගෙන රූපකය විසින් සිද්ධ කරපු ඒ ක්‍රියාකාරීත්වයක් තේනිසා බලන්න මේ සිත කොච්චර ප්‍රබලද කියලා තේනිසා දැන් අපි බලමු කනට ශබ්ද සෝත විඥාන සෝත සම්පස්ස සෝස සම්පස්ස ජා වේදනා शब्द संज्ञा शब्द संचेतना तन्हा वितक्क विचार बलंड मेक अपि मे वचनें विस्तर करन मे शनेय मे मोहतट वडा चित्तक्षण दाहतकटत वडा वेगें मेक क्रियात्मक वेनवा बलंड हित कोच्चर प्रबलद कियला ඊළඟට නාසයට දැනෙන ගන්ධය නිසා නාසයත් ගන්ධයත් ගාන විඥාන ගාන සම්පස්ස ගාන සම්පස්ස ජා වේදනා ගන්ධ සංඥා ගන්ධ සංචේතනා තණ්හා විතක්ක විචාර